විශේෂයෙන්ම මේ අවස්ථාවට සම්බන්ධ වෙන පළාත් සභාවේ ඉඳපු මන්ත්‍රීතුමා MSM සකවුලා මන්ත්‍රීතුමා ඒ වගේම අපේ ප්‍රාදේශ සභාවේ කටාණි මන්ත්‍රීතුමා දුමින්ද සිල්ලා මන්ත්‍රීතුමා වගේම අපේ අල්ලපු වැටේ නාගරික මන්ත්‍රීතුමා කපිල මන්ත්‍රීතුමා ඇතුළු මේ මගේ හිතවතුන් මිත්‍රයින් අසල්වාසීන් සියලුම දෙනාගෙන් අවසරයි මම මේ රැස්වීම දේශපාලන රැස්වීමක් විදියට නෙමෙයි කරන්නේ මගේ සහෝදරත්වය මගේ මිත්‍රකම හිතවත්කම අපේ ගාමිණී අංකර් එදා මම මෙතෙන්ට එන මට වඩා වැඩි වැඩි පිරිසක් අද මා වටා මේ අවට අපිත් එක්ක ජීවත් වෙන ඉතින් මට දේශපාලනේ හරියටම ගම්පහ දිස්ත්‍රික්කේ රටේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔබ තමුන්නාන්සලා දෙන හයියින්ද මේ වටා පිටාවේ දෙන සහයෝගයින්ද ඔබ තමුන්නාන්සලා එකතු වෙලා මගේ දරුපවුල ඉන්නේ මෙතන පාරතොටේ දැක්කත් hina වෙලා වාහනයක් නවත්තලා කොහරි ගමනක් බිමනක් යනවනම් යනවද එනවද කියලා කතා කරලා ඒ සහ සම්බන්ධතාවයේ සහෝදරත්වය අපිට ඡන්දයක් කරලා දිනන රටක් කොටියක් වටිනවා අද මීගමුව කියන්නේ සුවිශේෂී නගරයක් හැම ජාතියක්ම ජීවත් වෙන හැම ආගමක්ම අදහනයි ජීවත් වෙන බොහොම සමගියෙන් ඉන්න තැන ඒ සමගියේ හොඳම තැන තියෙන රමණි මාවතේ කියන එක තමයි මට දැනෙන්නේ ඒ නිසා ඒ හැම ප්‍රජාවක් එක්කම ඒ සහෝදරත්වයේ සහයෝගිතාවේ ඇතුව කටයුතු කරනවා. ඉතින් මේක ඡන්දයක් බලාගෙන ඡන්දයක් ඉල්ලන්න තියපු රැස්වීමක් නෙවෙයි. අපිට මේ එකමුතුකම ලෝකෙට පෙන්වන්න ඕන. ලෝකෙ මේ අසමගිකම් ඇති කළ ලොකු දේවල් බලාපොරොත්තු වෙද්දී අපි සමගි වෙලා පෙන්වන්න ඕන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අරමුණ ඒකයි. යුද්ධ කරන්න බෑ ආය. යුද්ධයක් එන්න පේන මානෙට ආවා මුස්ලිම් තරුණයෝ සිංහල තරුණයෝ එකතු වෙලා ඒ ඒ ඒ ભેද බින්න කරලා කරන්න හැදුව එක කට්ටිය අවුරුදු 35ක් දුක් විඳා දමිල සිංහල ભેදයක් ඇති කරලා මේ හැම දෙයක්ම කරන්නේ පාලකයෝ ඒ නිසා දැන් අලුත් දේශපාලන සංස්කෘතියක් පටන් අරන් තියෙනවා ඒ දේශපාලන සංස්කෘතියට අනුගත වෙන්න මේ මීගමු අපි සූදානම් කරන එකයි අපේ කාර්යභාරය දැන් මට ඉන්න හොඳ බෞද්ධ මන්ත්‍රීවරි හොඳ මේ ඉස්ලාම් මන්ත්‍රීවරි ඒ සිංහල බෞද්ධ සිංහල කතෝලික මේ 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 සියලු දෙනා එකතු වෙච්චාම අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන් ඉතින් ඒ නිසා ඔයාලට ඕන වෙලාවක මේ ගේ ඇරලා තියෙනවා විවෘතයි මට වැඩි උනන්දුයි මගේ නෝනා ඔයාලට උදව් කරන්න ඕනම වෙලාවක මට කවුරු හරි දෙයක් බලාපොරොත්තු වුණොත් මගෙන් තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය හරියට අරක කරලා දුන්නද කියලා. ඒ නිසා අපේ ගෙදර දේශපාලන પરම්පරාවක් නැහැ. මම මගේ දේශපාලනේ මං විතරයි කරන්නේ. මගෙන් පස්සේ මගේ දේශපාලනේ කවුරුත් කරන්නේ නැහැ මට ඒක විශ්වාසයි. ඒ නිසා මේ කරන දේශපාලනේ තුල මට ඔයගොල්ලෝ ආරක්ෂකයෝ මට රැකවරණේ දුන්නේ ඔයගොල්ලෝ. පොලිස් නිලධාරි දෙන්නේ තුන් දෙනෙක් හිටියට ඒ ලොකු විශ්වාසකින් මං ඔයගොල්ලොත් එක්ක මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඒ සහෝදරත්වය මට කියා ගන්න ඕන ඒ ඒක අපි ප්‍රකාශ කරන්න ඕන ඒ නිසා තමයි මේ කෙටි හමුව සංවිධානය කරගත්තේ හැම මට්ටමකම හැම තලයකම සියලු දෙනා සමගියෙන් ජීවත් වෙන තැන ඉතින් මම මගේ ගමේ එහෙම සතුටින් සමගියෙන් ජීවත් වුණා මගේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඕන නිසා මම මීගමුවට ආවේ මම එහෙ දෙවුල පිටියේ ඉඳන් මගේ දරුවන්ට අධ්‍යාපනය දෙමින් මට මේ දේශපාලනය කරන්න උනා නම් දරුවන්ට කරන ලොකු අසාධාරණයක් ඒක. ඒ නිසා අද මට දරුවෙක්ක පැයක් දෙකක් හරි ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මම මීගමුවේ ඉන්න නිසා. ඉතින් ඒ ආරක්ෂාව මට දීලා තියෙන ඔබ තමුන්නාන්සේලා. ඉතින් ඒ ඒ ඒ දුන්න ආරක්ෂාව වගේම මේ එළමෙන තව මාස මේ සතියකින් දෙකකින් හැදෙන ආණ්ඩුවේ රජයේ වගකීම මේ මීගමුවට මේ ප්‍රදේශයට අපි ඊළඟ අපේ අධිර ඒකයි ඒකත් කියන්න ඕන. ඔයාලා මෙහි පුරවැසියෝ මෙහි අයිතිකාරයෝ මේ බිමේ ජීවත් වෙන අය.
ඒ ඕගොල්ලන්ගේ දරුවෝ මේ මෙහෙ තමයි ජීවත් වෙන්නේ. ඔයාලගේ දරුවෝ මෙහෙට ඉස්කෝලේ යන. අපි අපිට කියන්නේ අපි අපිට දැනෙනවා මගේ දරුවෝත් යන හින්දා. මීගමේ යම්කිසි අනාරක්ෂිතභාවයක් තියෙනවා. මීගමේ ඒ අනාරක්ෂිතභාවය අපි නැති කරන්න අපි මූලිකත්වයේ අරන් තියෙන්නේ. ඒක ඒ ඒක විය යුතුයි. ඉස්කෝලේට යන ළමයාව පරිස්සම් කරන්න වෙලා තියෙනවා. එයා පැත්තේ ඊ පෙරදා වෙච්ච සිද්ධිය. නේ? ගියානේ දකින්න ඇතිනේ මාධ්‍යවල එහෙම ගිය විදිය. එහෙම වෙන්න බෑ. හැම පැත්තකින් අර කිව්වා වගේ හෙරොයින් මත්ද්‍රව්‍ය තරුණ ජීවිත බිලි ගන්න ඒවා බලාගෙන ඉන්නවා. ඒ නිසා ඒකෙදි ලොකුම චෝදනාව යන්නේ දේශපාලඥයා. ඒ නිසා දේශපාලඥයා ඒ චෝදනාවෙන් මිදෙන්න නම් දේශපාලඥයා මේ වැඩේ අතට ගන්න ඕන. අපිට පාරවල් හදන්න පුළුවන්, කොන්ක්‍රීට් දාන්න පුළුවන්, ඇලවේලි බඳින්න පුළුවන්, කාණු හදන්න පුළුවන්. ඒක කරලා අපි අතින් සමාජ විනාශ වෙනවා නම් සමාජය අපේ අතින් විනාශ වෙනවා කියලා දැනෙනවා නම් අපි කොච්චර කාපට් පාරවල් දැම්මත් කොන්ක්‍රීට් කරත් ජනතාව දේශපාලඥයන් පිළිකුල් කරනවා, ජනතාව දේශපාලඥයන් ප්‍රතික්ෂේප කරනවා, ජනතාව දේශපාලඥයන්ට සාප දානවා. ඒ නිසා මම හැමදාම ආරාධනා කරන්නේ ඊයේ තරුණ 100ක් 150ක් අපිත් එක්ක අද දවසේ තරුණ එකතු වුණා. මම ඉල්ලුවේ ඉල්ලන්නේ එක දෙයයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන්නු පණිවිඩයයි මම මේ කියන්නේ. බය නැතුව මේකට විරුද්ධ කල්ලියක් හදන්න කියලා. දේශපාලඥයන්ට පුළුවන් නම් ඒකට නායකත්වය දෙන්න. දේශපාලඥයන් මිදෙනවා අර චෝදනාවේ. අනිත් පැත්තෙන් රටට සමාජයට ලොකු සේවයක් වෙනවා. එහෙම නැතුව මේක වෙන්නම් වාලේ බලන් ඉඳලා කවදා හරි අපේම දරුවෙක් බිලි වුණාම අපිට තේරෙයි අනේ අපිට මේකට මොන දෙන්න තිබුණානේ කියලා. අපිට මේකට විරුද්ධ වෙන්න තිබුණානේ කියලා. අනේ අපි එදා මේකට විරුද්ධ වුණේ නැහැ නේ කියලා. ඒ නිසා මීගමුවේ සංවර්ධනේ තියනවා වෙන්න පුළුවන්. ඇලවේලි බැඳලා කාණු බැඳලා වතුර බහිනවා ගම් වතුර ඉන්න එහෙම වෙන්න පුළුවන්. නමුත් සමාජයේ තියෙන අසනීපේ සුව වෙලා නැහැ. සමාජයේ තියෙන බය අයින් වෙලා නැහැ. ඒ නිසා ඒ හැම දෙයකම වගකීම ගැනීම තමයි ලොකුවට දැන් ව්‍යාපෘති කරන්න ඕනේ, අධිවේගී මාර්ග හදන්න ඕනේ. ජනතාව එහෙම ලොකුවට ඉල්ලන්නේ නැහැ. දැන් මේ කොවිඩ් වලින් ජනතාවට පරිස්සම් වෙන්න කියලා කියුවාම ජනතාව ඒ අනුව කටයුතු කරනවා. අර පාර කාපට් කරලා ඒවා ඉල්ලන්නේ නැහැ. ජනාධිපතිතුමා අගමැති අපි කියන්නේ දේශපාලනේ, අපි කතා කරන්නේ මේ ජනතාව මේ වලින් මිදෙනවා නම්. දැන් එදා මගේ දෙවුල පිටියේ ජනාධිපතිතුමා ඇවිල්ලා මෙහෙම මේ වගේ ඔයගොල්ලෝ ඉන්නවා වගේ මෙහෙම අතරින් යව මිනිස්සු කිව්වේ අනේ ජනාධිපතිතුමනේ කුඩු හෙරොයින් නවත්තන්න ගත්ත තීන්දුව ඉවර වෙනකම් ක්‍රියාත්මක කරා. ඒකට ඔබතුමාට ස්තුතියි. ඒ වගේ කතා ඒ කවුරුත් ඒතර මගේ පාරක් තියෙනවා හදලා දෙන්න කිව්වේ නැහැ. අධිවේගී මාර්ගයක් දලදා වහන්සේ වන්දනාමාන කරන්න නුවරට හදලා දෙන්න කියලා ඉල්ලුවේ නැහැ. ඉල්ලුවේ මේ සමාජය හදලා දෙන්න. සමහරු එල්ලුම් ගහ දෙන්න කියලා. ඒ තරමට සමාජ ගිහිල්ලා නරක තැනට. ඒ නිසා මම මීගමුවේ කරන්නේ ඒක. මම ගම්පහ දිස්ත්‍රික්කයේ වගකීම් එක්ක විදියට ඔයාලා බදු ගෙවන සල්ලි වලින් මම පටි ගන්න. ඔයාලා බදු ගෙවන සල්ලි වලින් පටි ගන්න මම ඔයාලට ණයයි. ඔයාලා මට తాවකාලික බලපත්‍රයක් දීලා තියෙනවා අවුරුදු 5කට. මේ රටේ වැරදි ටික හදලා මේ සමාජයේ නීති රීති ටික හදලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා අනපනත් හදලා ඒව කරන්න කියලා. එනිසා ඒක දමින සහෝදරත්වයටත් මුස්ලිම් ඉස්ලාමීය සහෝදරත්වයටත් කතෝලික බෞද්ධ සිංහල සහෝදරත්වයටත් ඔක්කොටම පොදු දෙයක්. එනිසා මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ මට කියන්න ඕන මෙන්න මේක වෙනුවෙන් මම කතා කරනවා. එහෙම නැත්නම් මට කියන්න බෑනේ. මං මොන හරි දෙයක් කිව්වොත් ඔයා මීගමුවට ඇඟිලි ගහන්න එපා කියයි. නායකයෝ කියයි එහෙම. හැබැයි මම ප්‍රතිඵලයක් පෙන්නුවා. ඒ මිනිස්සු මාව විශ්වාස කරලා මීගමුවේ ඡන්දෙ දුන්නා. මං වෙනුවෙන් ඒ මිනිස්සු පාරට බැස්සා. ඒ මිනිස්සුන්ට උවමනාවක් තියෙන අවශ්‍යතාවයක් තියෙනවා. ඒකයි මං ඒක ගැන කතා කරන්නේ. කිව්වොත් නායකයන්ට පාලකයන්ට කටවා ගන්න. අන්න ඒක පෙන්වන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා ඒ වටා පිටාව නිර්මාණය වෙලා ඉවරයි. දැන් කවුරු මේවා වළක්වන්න හැදුවත් අද දවසේ අපි පස්ස පාරේ පැන්නුවා මැතිවරණ කොමිසම. ඒක මේ මෙච්චර රෑවුනේ එක තැනක පැය දෙකම ආරක්. අපිට නිලධාරි පරිස්සම් කරගෙන ඉන්න සිද්ධ වුණා. ඒ නිසා ඇයි ඉන්දික අනුරුද්ධ වරදක් කරන්න එන්නේ නැහැ?
මම මෙහෙ ඉන්න පුද්ගලයා විදිහට මගේ සහෝදරත්වය මට මේ මගේ මගේ දැන් කවුරු හරි ඇමති කෙනෙක් ළඟට mantri කෙනෙක් ළඟට යනවා නම් ඒ වැඩේ කෙරෙන්නේ නැත්තම් තවත් තොරක් ඇරලා තියෙනවා නම් ඒ පුද්ගලයාට ලේසි එකම කඩෙන් බඩු ගන්න ඕනේ නැහැ මේ කඩේ පිටි තියෙනවා නම් අනිත් කඩේ හාල් ගන්න ඕනේ ඒ නිසා දේශපාලනේ එහෙමයි මේ මනාප ඡන්ද ක්‍රමයේ යෝජනා කරලා ජනතාවට එවලා තියෙන්නේ එක්කෙනෙක්වම තියාගන්න කියලා නෙමෙයි තමොන් කැමති තුන්දෙනෙක් තෝරගන්න කියලා. ඉතින් ඒ නිසා අපි අපේ අරමුණ කරා යන්නේ සමාජය හදාගන්න. මටත් දරුවෝ තුන්දෙනෙක් ඉන්න හින්දා ඒ දරුවෝ වගේම තව දරුවෝ මේ අහල පහල සෙල්ලම් කරනවා බයිසිකල් පදිනවා එහෙට දුවනවා මේට දුවනවා කවුරු හරි කෙනෙක් මේ දරුවන්ව යොදාගත්තොත් අපිට පේනවනේ. මද්‍රව්‍ය වලට එහෙමත් නැත්නම් ඒ සංස්කෘතිය අයින් කරන්න මේකට හොඳ ටීම් එකක් අපි හදලා තියෙනවා ඒ හොඳ ටීම් එක දැන් හැදෙමි ඒක ඒක හැම જાතියක්ම ඒ නිසා මෙන්න මේක එකතු කරගෙන මේක යන ගමනේදී තමයි මැතිවරණ ආවේ මැතිවරණ ප්‍රතිපලයෙන් ඒකට ලයිසන් එකක් අයිතියක් ගන්න පුළුවන් ඒකයි අපි උත්සාහ කරන්නේ මේ මැතිවරණ ප්‍රතිපලෙ මීගමුවේ තියෙන මැතිවරණ ප්‍රතිපලෙ අපිට පුළුවන් වෙනවා මේ මීගමුවේ ඡන්දෙ දුන්නේ මෙන්න මේව බලාගෙන කියන්නේ ඒකට අකමැති නම් ප්‍රතිපලය අඩුනත් කමන්නේ. එතකොට ඒකට කැමති නැති අයනේ ඉන්නේ. ඒකට කැමති නැති අය. මම කතා කරන අයගෙන් 99%ක් ඉල්ලලා තියෙන්නේ. අනේ මේක විසඳලා දෙන්න කියලා. පන්තියකට ළමෙක් යවන්න බෑ. තාත්තා අම්මා පස්සෙන් යන්න ඕන. බස් එකට යවන්න බෑ. කඩමණ්ඩියට යවන්න බෑ. කොයි වෙලේ මොන දේවල් වලට බැහැවිද දන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේව වෙනුවෙන් අද සියලුම සහෝදරත්වයේ අපිත් එක්ක එකතු වීම ගැන මම සතුටු වෙනවා ස්තුතිවන්ත වෙනවා කාට හරි ප්‍රමාදයක් වුණා නම් කාට හරි වෙලාව තමුන්ගේ මේ වැඩ රාජකාරිය අතපසු වෙන්න තමුන්ට රස්තියන්දු වෙන්න වුණා නම් ඒකට සමාව ඉල්ලනවා සියලු දෙනාගේ අපිට ඕනේ මේ රට හදන්න උදව් කරන්න ඉච්චරයි අපි ඉල්ලන්නේ සියලුම දෙනා මේ ගමේ වගේ මේ 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 ප්‍රදේශයේ මේ මාවත මේ රමණී මාවතේ වගේ අපිට මුළු මීගමුවම අපිට මේ විදිහට එකතු කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාසය අපි ළඟ තියෙනවා. ඒ නිසා හොඳම දේ අපි දරුවන්ගෙන් පටන් ගමු. අපිට එකතු වෙලා කරන්න පුළුවන් සියලුම මට දක්වපු ඒ ප්‍රතිචාරයට මට දක්වපු ආදරයට මට දක්වපු ගෞරවයට සියලු දෙනාට හිස නමා සියලු දෙනාට ආචාර කරන සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතිය ප්‍රකාශ කරමින් මම නිහඬනවා. ජය වේවා සියලු දෙනාට මම. මයිතනේ මෙම රැස්වීමට රැස්වීම කැඳවීම මම දැන් සාකච්ඡාව කැඳවීම අරමුණ එතුමාගේ සාර්ථක වෙලා තියෙනවා මොකද මේ ප්‍රදේශයේ ජනතාව කවදාවත් මේ වගේ රැ 11 මාර වෙනකන් රැස්වීමකට ඇවිල්ලා සහභාගී වුණ අය නෙමෙයි හුඟක් අය දේශපාලන රැස්වීම වලට එන අයත් නෙමෙයි ඔබතුමාගේ මේ